දවසේ මෙනෙහි කිරීම. ඔක්තෝබර් 6 සිකුරාදා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද පළමු දේව ප්‍රකාශනය තුලින් අපට මතක් කර දෙන්නේ දේව ජනතාවක් වශයෙන් දේව අනපනත්වලට පිටුපා නිගරු කර ජීවත් වීම තරම් ලැජ්ජාවක් දෙවියන් වහන්සේ අදහන ජනතාවක් හැටියට අපට අත්විඳින්නට සිදුවන බවයි. අපගේ නැවත හැරීම දෙවියන් වහන්සේට මහිමයත්, මිනිස් ජීවිතයට ආත්මයට සතුටක් ඇතිවන ක්‍රියාවක් බව අපට මතක් කර දෙනවා. අප වැටුණු විට දුර්වලවම ක්‍රියා කළ බව පිළිගෙන වැරද්ද හරිගස්සා ගනිමින් දේව ආදරයට පාත්‍ර වන විට ඇතිවන ප්‍රීතිය, සාමය අප විටක ප්‍රතික්ෂේප කළ දෙවියන් වහන්සේගේම ආදරය බව අත්දකිමු. එසේනම් සුවිශේෂයට අනුව ක්‍රිස්තුස් වහන්සේ අපට මතක් කර දෙන්නේ යහපත අත්දකින්නට නම් දේව තාත්තා එවූ උන්වහන්සේව පසුතැවි සිත් ඇතිව පිළිගෙන ඒ තුලින් දේව තාත්තාගේ සැලස්ම මෙලව ක්‍රියාත්මක කරවන ලෙසයි. අදරිද වූවකු වෙත දැඩි වෙර බැඳ ඔබ වෙත ආසඳ, ඔබ වෙත ආසඳ වම් කපොලත් ඔහු වෙත හරවන්නයි. ඔබ මට කීවය, ඔබ මට කීවය. වරද කළෙකුහට මුල් ගල හෙලනට, නිවරද අයෙකුට ඇරයුම් කළෙහිය. ඇසට ඇස පාතා මොරදුන් අයහට, උතුරු වටක් උද දෙන්නට කීවය, උතුරු වටක් උද දෙන්නට කීවය. අදරිද වූවකු වෙත දැඩි වෙර බැඳ ඔබ වෙත ආසඳ, ඔබ වෙත ආසඳ වම් කපොලත් ඔහු වෙත හරවන්නයි. ඔබ මට කීවය, ඔබ මට කීවය. මිටු කතරක නිමැවුම සෙවුමට, එතෙරෙව සගසුව ලබනට විඳුමට, ඔබ දෙසුදම දිව වතුරකි මාහට, සමිඳුනි ඔබ සරණය නිති පතනෙමි, සමිඳුනි ඔබ සරණය නිති පතනෙමි. අදරිද වූවකු වෙත දැඩි වෙර බැඳ ඔබ වෙත ආසඳ, ඔබ වෙත ආසඳ වම් කපොලත් ඔහු වෙත හරවන්නයි. ඔබ මට කීවය, ඔබ මට කීවය. අදරිද වූවකු වෙත දැඩි වෙර බැඳ Asia, Singular Service.